එංගලන්තයේ වසර 17කට පසුව පකිස්තානයට ගියා පකිස්තානු විසයි විස තරගාවලියක් ක්‍රීඩා කිරීමට එහිදී වැඩබලන නායකයා විදිහට ක්‍රීඩා කළේ මොයින් අලි. ඉතින් මොයින් අලි දැන් එංගලන්තයේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඒ වගේම ලෝකයේ වටේම තියෙන IPL වැනි ලීග් තරඟ ක්‍රීඩා කරන විසයි විස හොඳ ක්‍රීඩකයෙක්. එංගලන්ත කණ්ඩායමට පැමිණීමට තරමක් ප්‍රමාද වුණා. ඔහු වයස 27න් තමයි ජාතික කණ්ඩායමට පැමිණෙන්නේ. ඒ 2014 වර්ෂයේ පළමුවෙන්ම එක් දින තරගයක් ක්‍රීඩා කරමින් කොදෙව් කණ්ඩායමට එරෙහිව දැන් පටන් ටෙස් තරඟ 64ක් ක්‍රීඩා කර තිබෙනවා. ශතක 5යි අර්ධශතක 14යි. එක් දින තරඟ 121යි. ශතක 3යි අර්ධශතක 5යි. විසවිස තරඟ 62යි. අර්ධශතක 7ක් ඔහු වාර්තා කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මොහු පිළිබඳව අපූරු පුවතක් පවසනවා ශ්‍රී ලංකාවේ වෛද්‍ය කමිටු ප්‍රධානියා මහාචාර්ය අර්ජුන දසිල්වා. ඔහුට පෞද්ගලිකව දිනක් මුණ ගැසී පැවසූ කාරණයක් ඒ තමයි මොයින් අලි ලංකාවට පැමිණ වසර දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ ක්‍රීඩා කර තිබෙනවා. එය විශේෂ පුවතක්. එය මොයින් අලි විසින්මයි මහාචාර්ය අර්ජුන සිල්වාට පවසා තිබෙන්නේ. ඔහු පැමිණ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට තමයි ක්‍රීඩා කර තිබෙන්නේ වසර දෙකක්. එහිදී මොයින් අලි පවසා තිබෙනවා ඔහු ඉතාමත් හොඳින් දඟපන්දු යවන්නන්ට මුහුණ දීමට පුරුදු වුණේ මේ ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා කිරීම නිසා බව පවසා තිබෙනවා. කියන වසර දෙකක් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම දඟපන්දු යවන්නන් තමයි ක්‍රීඩා කරන්නේ ක්‍රීඩා සමාජවල. එහිදී ඉතාමත් හොඳින් ඔහු දඟපන්දු වන්නන්ට මුහුණ දීම පිළිබඳව හොඳින් පුරුදු පුහුණු වී තමයි නැවත එංගලන්තයට ගොස් තිබෙන්නේ. ඉතින් අර්ජුන් සිල්වා පවසන්නේ වෙනත් කාරණයක්. ඒ තමයි පකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ හොඳ වේග පන්දු යවන්නන් සිටිනවා ඕනෑ තරම් ඔවුන්ට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ ක්‍රීඩා කිරීමට එකතු කරගත යුතුයි, නැත්නම් එකතු කර ගැනීමට දැනට සැලැස්මක් තිබෙනවා. ඒ අනුව අපේ ලංකාවේ පිතිකරුවන්ට වේග පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් මුහුණ දීමට පුරුදු පුහුණු විය හැකි ඒ ආකාරයට. මොකද පකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ ඉතාම මිල අඩුවට මේ ක්‍රීඩකයන් ගෙනීමට පුළුවන් බවත් ඔහු පවසනවා. ඒ කතාව අස්සේ තමයි මොයින් අලිගේ කතාව පැවසුවේ. මොයින් අලි මේ වන විට ඉතාමත් හොඳින් දඟපන්දු යවන්නන්ට මුහුණ දෙනවා. විශේෂයෙන්ම IPL තරගාවලියේදී ඔහු දඟපන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් මුහුණ දෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ආසියානු රටවල්වල ඔහු ලකුණු රැස් කරනවා ඉතාම හොඳින්. ඉතින් එය තමයි රහස. ඒ ශ්‍රී ලංකාවේ පැමිණ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයේ වසර දෙකක් ක්‍රීඩා කර ඔහු ඉතාමත් හොඳින් අධ්‍යයනය කර තිබෙනවා. දඟපන්දු යවන්නන්ට මුහුණ දීම සහ පුරුදු පුහුණු වී තිබෙනවා. එයින් ලද ආභාෂය තමයි මොහුගේ දැන් ක්‍රිකට් ජීවිතයේ සාර්ථකත්වයේ බවට පත් වී තිබෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.